රත්නපුර දිසාපති කාර්යාලය තුළට හිස් පැසුමක් පැළඳ ඇතුළු වූයේ යැයි චෝදනා කරමින් රත්නපුර පොලිසිය කොස්තාපල්වරයෙකු සහ කුරුවිට හමුදා කඳවුරේ නිලධාරියෙකු මාධ්‍යවේදියෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර එවක දිසාපති රත්නපුර පොලිසියේ එවක ස්ථානාධිපති ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අදාළ මාධ්‍යවේදියාගෙන් විවෘතාධිකරණයේදී සමාවගෙන තිබෙනවා. ඒ අනුව අදාළ ආරවුල සමිතියට පත් කරනු අතර පෙත්සම්කාර මාධ්‍යවේදියාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුකරය ඉල්ලා අස්කර ගන්න බවත් පෙත්සම්කරුට ඉදිරියේදී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් අධිකරණයේ හමුවේ එකඟතාවය පළ කළා. 2019 වසරේ මැයි 29 වනදා රත්නපුර දිසාපති කාර්යාලයෙන් ලැබුණු දැනුම් දීමකට අනුව තම හිස්වැසුමක් පැළඳ එම කාර්යාලයට ගිය බවත් එම අවස්ථාවේදී එහි සිටි පොලිසිය හා යුද හමුදාවේ නිලධාරීන් ඊට විරෝධය පළ කළ බවත් පෙත්සම්කාර මාධ්‍යවේදියා සඳහන් කර තිබෙනවා. පසුව හිස්වැසුම ගලවා තමන් කාර්යාලයට ඇතුළු වුවත් ඇති වූ බහින් බස්වීම දුරදිග යාමින් එහි සිටි පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරියෙකු තමන්ට පහර දුන් බවත් පෙත්සමේ සඳහන් කර තිබුණා. වගඋත්තරකාර දිසාපතිවරිය තමන්ට අමානුෂිකාකාරයෙන් බැනවැදුණු බවත් පෙත්සම්කාර මාධ්‍යවේදියා සඳහන් කර තිබෙනවා. මේ තුළින් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලායි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ. කුරුණෑගල ඓතිහාසික බුවනෙක බා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට නියම වී තිබෙන වසර තුනක සිරදඩුවම සහ එය අනුමත කරමින් අභියාචනාධිකරණයේ දුන් තීන්දුවක් බලරහිත කරන ලෙස ඉල්ලා බැකෝ රතර යෙදුරකු වන ලක්ෂ්මන් ප්‍රියන්ත විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් රුපියල් ලක්ෂයක ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළා. අදාළ බැකෝ රතර යෙදුරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් දීර්ඝ ලෙස සලකා බැලීමේ අනතුරුව යසන්ත කෝදාගොඩ, කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යනායගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලකුයි මෙම නියෝගය නිකුත් කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.